ඔයා කම්කරු දෙපාර්තමේන්තුවට ප්‍රතිලාභ ලබා ගැනීමේ ආයුධුම් පත්‍රයක් බාර දෙන්න යනවනම් රස්තියාදු වෙන්නේ නැතුව වැඩේ කරගන්න කැමතිද? අද වීඩියෝ එකෙන් කතා කරන්නේ ප්‍රතිලාභ ලබා ගැනීමේ ආයුධුම් පත්‍රය බාර දෙන්න යනකොට කලින් දිනයක් සහ වේලාවක් වෙන් කරගෙන ගිහිල්ලා රස්තියාදු වෙන්නේ නැතුව ආයුධුම් පත්‍රය කොහොමද බාර දෙන්නේ කියන කාරණාව සම්බන්ධයෙන්. කලින් දිනයක් සහ වේලාවක් වෙන් කරගන්න ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි 0112201201 කියන දුරකථන අංකයට ඇමතුමක් දීලා ඔයාට පුළුවන් ඔයාගේ ප්‍රතිලාභ ආයුධුම් පත්‍රය බාර දෙන්න යන්න කලින් දිනයක් සහ වේලාවක් වෙන් කරගන්න. එහෙම නැත්නම් ඔයාට කරන්න තියෙන්නේ කම්කරු දෙපාර්තමේන්තුවේ වෙබ්සයිට් එකට ගිහිල්ලා ඔයාට පුළුවන් මේක ඇන් අපොයින්ට්මන්ට් කියන තැනට ගිහිල්ලා එතන ක්ලික් කරලා කලින් දිනයක් සහ වේලාවක් වෙන් කරගන්න. මුලින්ම ඔයාට කරන්න තියෙන භාෂා මාධ්‍ය සිලෙක්ට් කරන්න. මං සිංහල මාධ්‍යයෙන් ඉස්සරහට යනවා. දිනයක් හා වේලාවක් වෙන් කරවා ගැනීමට ගිහිල්ලා මුලින්ම ඔබේ හඳුනා ගැනීම ඇතුළත් කරන්න. ජාතික හැඳුනුම්පත් අංකය හෝ ගමන් බලපත් අංකය ඔයාට ඇතුළත් කරන්න පුළුවන්. ඊට පස්සේ කරන්න තියෙන්නේ සේවා ලාභියාගේ නම, ඒ කියන්නේ ඔයාගේ නම ඇතුළත් කරන්න ඕනේ. ඊට පස්සේ දුරකථන අංකය ඇතුළත් කරන්න ඕනේ. ජංගම දුරකථන අංකය ඇතුළත් කරන්න කියන තැන ගිහිල්ලා ඔයාගේ ජංගම දුරකථන අංකය ඇතුළත් කරපුවාම ඔයාට ෆෝන් එකට එනවා OTP එකක්. ඒ OTP එක ඇතුළත් කරලා තහවුරු කරන්න ඕනේ. ඊට පස්සේ ඔයාට අවශ්‍ය කාරණේ කියන තැන පේනවා සේවක අර්ථසාධක අරමුදල් ප්‍රතිලාභ බාර දීම, 30% පූර්ව ප්‍රතිලාභ ආයුධුම් පත බාර දීම, මියගිය සමාජික ප්‍රතිලාභ ආයුධුම් පත බාර දීම සහ සේවා යෝජක ලියාපදිංචිය. මේ කියන කාරණාවලින් මොන කාරණාවටද ඔයා යන්නේ කියලා තෝරගන්න ඕනේ. ඒක තෝරගත්තට පස්සේ ආසන්නතම කාර්යාලය පෙන්නනවා. එතනින් ඔයාට ආසන්නතම කාර්යාලය තෝරගන්න ඕනේ. පැමිණිය හැකි දිනය සහ වේලාව කියන තැන දැනට තියෙන වේලාවල් සහ දිනවලින් ඔබ කැමති දිනයක් සහ වේලාවක් තෝරා ගන්න ඕනේ. අවසානයේ කරන්න තියෙන සනාථ කරන්න කියන තැන ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාට ඔයාගේ ෆෝන් එකට එනවා SMS එකක්. ඔයාගේ සියලුම තොරතුරුත් එක්ක ඔයා යන්න ඕන කම්කරු කාර්යාලය මොකද්ද, ඒ වගේම යන්න ඕනේ දිනය සහ වේලාව, මේ සියලු විස්තරත් එක්ක. ඔයා ප්‍රතිලාභ ආයුධුම් පත්‍රයක් බාර දෙන්න යන්න හිතාගෙන ඉන්නවනම් මම මේ කියලා දුන්න විදිහට කලින් දිනයක් සහ වේලාවක් වෙන් කරගෙන ගිහිල්ලා රස්තියාදු වෙන්නේ නැතුව වැඩේ කරගන්න.